ඔබතුමල්ලා ගමට ගිහිල්ලා ටික ටික එක්කහුව කරනකොට හිටපු ජනාධිපතිවරයා පොහොට්ටුවේ ගොඩක් එක්කහුව කරගෙන දැන් මහා සමුළුවකුත් සූදානම් වෙනවා. දැන් මේ මහා සමුළුව පවත්වන්නේ ඔබතුමල්ලා හිතන්නේ ආපහු බලය අල්ලන්න නෙමෙයි. ඇත්තටම සමුළුවක් පවත්වන්න ඒගොල්ලෝ තීරණය කිරීම හොඳයි. මොකද ඒගොල්ලන්ට දේශපාලන ව්‍යාපාරය කරන්න පුළුවන්. හැබැයි රටේ සමස්ත ජනතාවගේ ලොකු ප්‍රතික්ෂේප කිරීමක් පොහොට්ටුවට තිබෙනවා. මොකද පොහොට්ටුව රට බංකොලොත් කරයි කියන ලේබලය ගැලවෙන්න බෑනේ. ඒක අපි දෙක කියන දේශපාලන කතාවක් නෙවෙයි. ඒක මේ රටේ අධිකරණය තීන්දුව කරපු කාරණාවක්. රට බංකොලොත් කරපු කණ්ඩායම ඉන්නේ මෙතන කියලා. දැන් සමග ජන බලවේග එහෙම එක්කෙනෙක්වත් නැහැනේ. ඒතකොට ඒ නිසා ඒක රටේ ජනතාව දැනගනිවි. ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ඉන්න සමහර කණ්ඩායම් එකට එකතු වෙලා සම්මේලන තියයි, රැස්වීම් තියයි, සාකච්ඡා තියයි. නොඑක් දේවල් කරයි. සමගි ජන බලවේගයේ කවුරුවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක එකතු වෙන්න මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද යනාය ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ ගිහිල්ලා තනතුරු තරම් උපදේශකතුමුත් තරම් වරප්‍රසාදත් අරගෙන ඉවරයි. ඒක මිනිස්සු හොඳට දන්නවා. ඊළඟ මැතිවරණයෙන් තේරිපත් වෙන කවුරුවා එතෙන්ද තල්ලු වෙන්නේ නැහැ. මොකද එහෙම හිතන අය පවා මිනිස්සු පරාජයට පත් කරයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉස්සලා තියෙන ජනාධිපතිවරණයේද පාර්ලිමේන්තු මැතිවරණයේද කියලා සමාජ කතිකාවක් ඇති වෙලා තිබෙනවා. හැබැයි මගේ හැඟීම නම් ඉස්සලා තියෙන ජනාධිපතිවරණය නිසා ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා එනවද නැද්ද කියලාත් සැකයි. හැබැයි තීරණය ගන්න ඕන වෙලාවට මේ රටේ ජනතාව තාමත් පැහැදිලිව මේ පරිවර්තන දේශපාලන පරිවර්තනය ඇති කරන්න සජිත් ප්‍රේමදාස මහත්තයෙක් හිට ගන්නවා කියන 100%ක විශ්වාසයක් තිබෙනවා.